හොඳයි. දැන් අපි ඉගෙනගත්ත වාක්‍යේ අපි ඉගෙනගත්ත ඡේදය ඔයාලා කියවපු ඡේදයෙන් අසාලිවීමක් ලියනවා. හරි, දැන් මම කියනකොට මේ වාක්‍ය ලියන්න ඕන වචන නෙවෙයි වාක්‍ය. හරි, පළවෙනි එක වැද්දා කැලයට පැන්නා. වැද්දා කැලයට පැන්නා. වැද්දා කැලයට පැන්නා. වැද්දා කැලයට පැන්නා. නැවතීමේ තිතකුත් පැන්නා අවසානයේ නැවතීමේ ඔව් නැවතීමේ තිතක් තබන්න. හොඳේ. හරි හරි. එහෙනම් බලන්න, දැන් මම ලියන බෝඩ් එකේ බලන්න ඔයා ලියපු එක හරිද කියලා. හරි බලන්න, වැද්දා හරිද බලන්න. හරි. හා, චූටක් ඉන්න බලන්න ඔයාලයි. අකුරු වල ප්‍රමාණය කොහොමද ලියන්නේ කියලා බලමු. මේ මම ලියන ප්‍රමාණය නේද ලියන්නේ? ඔව්. ඉස්කෝලේ ලියන්නේ මම මේ ලියන ප්‍රමාණය නේ. ඔව්. හා හා, එහෙනම් හරි, ගැටලුවක් නෑ. කැලයට දැන් මෙතන අපි පොඩ්ඩක් ඉඳ තියන්න ඕන නේද? සුළඟිල්ලේ ප්‍රමාණය ඉඳ තියන්න. සුළඟිල්ලේ ප්‍රමාණය මෙතන තියලා බලන්න. සුළඟිල්ලේ ප්‍රමාණය හරිද කියලා? මෙන්න මෙතන කෙටි ඇද පිල්ල එනවා නේද? කෙටි ඇද පිල්ල. හරි. ල ආවන ලායන්න. ය ආ ඔය යන්න උඩට යනවනේ. නෑ. හරි හරි, මට වැරදුනා. හරි, කැලයට. කැලයට හරි බලන්න. කැලයට හරි. ඊළඟ එක පැන්නා නේද? ඊළඟ වචනේ මෙතනක් සුළඟිල්ලේ ප්‍රමාණය දුරස් කරන්න. දැන් මට බෝඩ් එකේ ඉඳ මදි නිසා මම යට ලියන්නේ. ඔයා දිගට ලියාගෙන යන්න. හොඳේ. හරි, පැන්නා. හරිනේ. හරි. නා මෙතන එනවා ඇලපිල්ල නේද? ඇලපිල්ල. ඇලපිල්ලක් එනවා. ඊට පස්සේ නැවතීමේ තිතක් තබන්න රූල ගාවින්ම. හරි. හරි නම් හරියට දාගන්න පාට පැන්සල. හොඳට බලන්න අකුරු. බලලා හරියට දාන්න. හදන පා නැවීමේ තිතක් නැන් බලප හදවා
හදාගන්න පුළුවන්ද බැරිද? ලයන්න වැරදුනාද? හරි. හොඳයි. එහෙනම් බලමු මොන සර් ලියනෝ. රැල්ල. රැ. ඔව්. රැ. මෙන්න කෙටි ඇදපිල්ල මෙහෙම උඩින් දාන්න. නේද? මෙතන පහළට එන්න ඕනේ. ඔය ගන්න අවශ්‍ය. රැල්ල. නැත්තම් මොකද වෙන්නේ? අපි පුතේ කෙටි ඇදපිල්ල මෙහෙම ලිව්වොත් එහෙම මම මෙතන ලියනවා. මෙහෙම ලිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒක රැ නෙවෙයි රු. රු. නේද? ඔව් මෙහෙම ලියනවා. ඔව්. ඔව් උඩින් දාන්න ඕන. හොඳයි. එහෙනම් ඔයා ඒක දන්නවනේ. රැල්ල වැල්ලට මෙතන සුලඟිල්ලේ ප්‍රමාණය දුරස් වෙලාද කියලා හොඳට බලන්න ඕන නිතරම. හොඳේ. වැල්ලට ඔන්න වැල්ලට එනවා. යන්න නේද? ඔව් ඔව් එනවා එනවා. අසාලිම තුනක් දුන්නා. ඔන්න අම්මට කියන ලකුණු දාන්න කියලා තුනේ ලකුණු දාන්න. තුනෙන් කීයක් හරිද? හරි ගන්න උඩින් දාමු. දැන් ඔයාගේ දෙකයිනේ හරි. එහෙනම් දෙක. තුනෙන් දෙකයි. හැබැයි තුනෙන් දෙකට මට දෙන්න පුළුවන් එක තරුවක්. තුනෙන් තුනම ගත්තා නම් තරු දෙකක් ලැබෙනවා. right. එක තරුවක් දාගන්න පාට පැන්සලට. ලස්සන තරුවක් දාන්න. ඕනනම් අලවන්නත් පුළුවන්. ඊට වඩා බෑ. හොඳේ දෙකක් තුනක් කලවන්න බෑ. එකයි. ඇයි තුනෙන් දෙකයි? තුනෙන් තුන ගත්තා නම් තව දෙකක් කලවන්න පුළුවන්. අපි බලමු ඊළඟ දවසේ නේද? තුනෙන් තුනම ගන්න පුළුවන් වේද කියලා. හරි. හොඳයි. එහෙනම් දැන් ඔය වාක්‍ය දෙක අම්මත් එක්ක ආයිමත් කියවන්න වාක්‍ය තුන. හොඳේ. වැරදි වාක්‍ය නැවත යටින් ලියන්න ඕන. හරි ගස්සන ලියන්න යටින්. හොඳද? ඒ වගේම මම දැනුත් ආයිමත් දානවා කියවීම කොටසක්. හොඳද? කියවීම කොටසක් දානවා. ඒක හෙට උදේ පුරුදු වෙලා හෙට උදේ ඒක පුරුදු වෙලා ඒක කියවන වීඩියෝ එකක් මට එවන්න. දැන් අද ඔයා එවල තිබ්බේ නෑ. කවුද? යාළුවෝ නම් එවල තිබුණා නේද? ඒක ඔයා බැලුවද? ඔව් ටිකක් හොඳයි ඒ කියවීම. ඊට වඩා හොඳට කියවන්න පුළුවන් වෙන්න ඕන. හොඳේ. මට වීඩියෝ එකක් එවන්න ඒක. හොඳේ. එතකොට මම ඒකට කමෙන්ට් එකක් දාන්නම්. හොඳයිද නරකයිද අඩුපාඩු මොනවද එහෙම දාන්න පුළුවන්. හරි. එහෙනම් මම දැන් දාන්නම්. ඔව්. කියවීම කොටස මම දාන්නම් දැන් WhatsApp එකට. හොඳේ. හරි. හොඳයි. එහෙනම් ගුඩ් නයිට්. ගුඩ් නයිට්. Left it. Adios.